नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ए भाग्यवतु अरहतो सम्मा सम्बुद्धरजानन् वहन्सेट अप हम दिनाखेम नमस्कार वेवा සදහවත් පින්වත්නි අද නිවනේ නිවීම දේශනා මාලාවේ අටවෙනි දේශනාවේ අලලා සිද්ධ කරන පළවෙනි විචාරක දේශනාවයි අපි කඩකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් කොටසක් අහලා එතන ඉඳලා විස්තර කරගෙන යමු සාවධානව හුම්කන් දෙන්න සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං හේතං පණිතං යදිදං සම්පසංඛාර සමතෝ සම්බෝපතිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංහිඳීම සියලු උපදීන් අපහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නැවැත්ම නම් වූ විරාගේ නැවැත්ම නම් වූ නිරෝධයේ නිවීම නම් වූ නිබ්බානං අතිපූජනීය මහෝපාද්‍යය මාණිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ අටවන දේශනයයි මේ. ඊවර දේශනයේ අවසාන හරියේදී අපි අනිදර්ශන විඥානය කෙබඳු එකක්ද යන්න තේරුම් ගැනීමට මධ්‍යම සංගයේ බ්‍රහ්මනි මන්ත්‍රික සූත්‍රයෙන් ගත හැකි සාධක උපකාර කර ගත හැකි අන්දම තරමක් දුරට සාකච්ඡා කළා. එතනදී අපි පළමුවෙන්ම එක්තරා ඡේදයක් ඉදිරිපත් කරගත්තා. ඒ ඡේදය නැවත මතක් කර ගැනීම වශයෙන් සඳහන් කරන්න පුළුවනි. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං තං පඨවියා පඨවිත්තේන අනුභූතං ආපස්ස ආපත්තේන අනුභූතං තේජස්ස තේජත්තේන අනුභූතං වායස්ස වායත්තේන අනුභූතං භූතානං භූතත්තේන අනුභූතං දේවානං දේවත්තේන අනුභූතං පජාපතිස්ස පජාපතිත්තේන අනුභූතං බ්‍රහ්මාණං බ්‍රහ්මත්තේන අනුභූතං ආභස්රාණං ආභස්රත්තේන අනුභූතං වේහප්‍රාණං වේහප්‍රත්තේන අනුභූතං අභිභූස අභිභූතේන අනුභූතං සබ්බස සබ්බත්තේන අනුභූතං මේ ඡේදයෙන් ප්‍රකාශ කළේ අදහස වශයෙන් ගත්තොත් අනන්ත වූ සබ්බතෝ පබ හැම පැත්තෙන්ම ප්‍රභාවත් වූ ඒ අනිදස්සන විඥානයේ පඨවි ධාතුවේ පඨවි ස්වභාවයෙන් ආපෝ ධාතුවේ ආපෝ ස්වභාවයෙන් ආදී වශයෙන් ඒ කියන්නේ එක් එක් සංකල්පයට අදාළ වූ ස්වභාවයෙන් විනිර්මුක්ත. ඒ කියන්නේ ඒවට යටත් වුණේ නැහැ අනනුභූතං. එකී සංකල්පවලට ලෝකය ආරෝපණය කරන යම් ස්වභාවයක් ඇතොත් යම් සත්‍ය ස්වභාවයක් හැටියට සලකන දෙයක් ඇතොත් ඒක මේ අනිදර්ශන විඥානයේ සටහන් වෙන්නේ නැහැ. ඒකයි ඒ විඥානයේ ඊට යටත් නොවනවායි කියන්නේ. සාමාන්‍යයෙන් ලෝකයේ ආයතනදා ව්‍යවහාරයේ පාවිච්චි කරන සංකල්පවලට එක්තරා සත්‍ය ස්වરૂපයක් දෙනවා. මේවා ගන්න පුළුවන් ධම්මාරම්මණය හැටියට. සිතට ආරම්භ වන ධර්ම. ධම්ම කියලා කියන්නේ සිංහල වචනයකින් කියවොත් දේවල්. ඒතකොට ලෝකලා හිතන්නේ මේ කියවපු මේ සංකල්ප සමූහයෙන් යම්කිසි දෙයක් තියෙනවා කියලා. මේ එක එකක් ගත්තාම හැම එකකම යම්කිසි දෙයක් තියෙනවා කියලා. මේ ධම්මාරම්මණවල එහෙම නැත්නම් මනසට අරමුණු වන දේවල යම්කිසි ස්වභාවයක් දෙයක් හරයක් තිබෙනවා කියන විශ්වාසය ලෝකයා තුළ තිබෙනවා. නමුත් මේ රහතන් වහන්සේගේ විමුක්ත සිත්තේ ඒ කියන ඒ ස්වභාවය සටහන් නොවන බවයි මෙතනින් ප්‍රකාශ වෙන්නේ. මේ ධම්මාරම්මණවල සත්‍ය ස්වභාවයක් තියෙනවා කියලා සිතීම ලෝකයාට ඉතාමත්ම අවශ්‍ය කාරණයක්. නිසාද ආරම්මණ වශයෙන් ඒවායේ එල්බ ගන්න නම් ඒවායේ යම්කිසි හරයක් තියෙන්න ඕන. හරියක් ඒවාට ආරෝපණය කරන්නවත් ඕන. එතකොට ලෝකයා ආරෝපණය කරනවා ඒවාට යම්කිසි හරයක්. ඒක තමයි පෘථිවිය පෘථිවි ස්වභාවයක් තියෙනවා. ආපෝ ධාතුවේ ආපෝ ස්වභාවයක් තියෙනවා. ජලයේ ජල ස්වභාවයක් තියෙනවා ආදී වශයෙන්. ඒ විදිහට භූතයින්ට අදාළ වූ භූතත්වයක් තියෙනවා. දේවත්වයක් තියෙනවා. ප්‍රජාපතිත්වයක් තියෙනවා. බ්‍රහ්මත්වයක් ආදී වශයෙන් වෙන එකක් තබා සබ්බස සම්බත් තියෙන මේ හැම දෙයකම තම ඒ සම්බත් කියන ස්වභාවිකුත් තියෙනවා කියලා ලෝකයා විශ්වාස කරනවා. යම්කිසි සංකල්පයක් ගත්තාම ඒ හැම එකකටම මේ විදිහට සත්‍ය ස්වභාවයක් දීම නිසා ලෝකයා ඒවා පිළිබඳව නිත්‍ය සංඥාවල් ඇති කර ගන්නවා. ශුභ සංඥාවල් ඇති කර ගන්නවා. ආත්ම සංඥාවල් ඇති කර ගන්නවා.
මෙන්න විදිහකින් කියනවා නම් තණ්හා මාන දික්ක වලට මේ සංකල්ප අරමුණු කරගන්නවා. ඊ අරමුණු කරගන්නේ ඔන්න ඔය කියාපු පඨවිත්ත්‍ය දේවත්ත ආදී ඒවට ආරෝපණය කරන ස්වභාවය. නමුත් අනිදස්සන විඥානය මේ කියන ස්වභාවවලින් ලෝකයා මෝහණය වෙන ස්වභාවවලින් නිදිලා තියෙනවා. මේ භවනාටිකයේ ගෙපීමට ලෝකයා සත්‍ය වශයෙන් සලකන මේ සංකල්ප සමූහය පිළිබඳව මෝහණය රහතන් වහන්සේගේ විඥානය ඇතිවන්නේ නැහැ. එක තවදුරටත් පැහැදිලි වෙනවා මේ බ්‍රහ්ම නිමන්ත්‍රණික සූත්‍රයේම සඳහන් වන තවත් පාඨයකින්. බකත් ප්‍රඥා නිත්‍ය සංඥා නිසා ඇති කරගත්තු මානය තමාගේ බ්‍රහ්මත්වය පිළිබඳව ඇති කරගත්තු නිත්‍ය සංඥා නිසා ඇතිකරගත් මානය බිඳීමට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම. පඨවින් කෝ වහන් ගත්මේ පඨවිතෝ අභිඥාය යාතා පඨවියා පඨවිත්තේන අනුභූතං තද විඥාය පඨවින් නාවෝසින් පඨවියා නාවෝසින් පඨවිතෝ නාවෝසින් පඨවින් මේති නාවෝසින් පඨවින් නාභිවදි. මෙතනින් කියවෙන්නේ බ්‍රහ්මය මම පෘථිවිය වශයෙන් අභිඥාය, ඒ කියන්නේ විශිෂ්ට නුවණින් තේරුමයි. ලෝකයා තේරුම් ගන්න සාමාන්‍ය සංඥාවෙන් නෙවෙයි, විශිෂ්ට නුවණින් ප්‍රඥාවෙන් තේරුම් අරගෙන. පඨවින් පඨවිතෝ අභිඥාය යාවතා පඨවියා පඨවිත්තේන අනුභූතං තද අභිඥාය. පෘථිවියේ පෘථිවි ස්වභාවයෙන් අනනුභූත වූ, ඒ කියන්නේ පෘථිවි ස්වභාවයට වඩා නොවු යම් දෙයක් ඇත්නම් එතන යම් දෙයක් කියලා සඳහන් කරන දේ පසුවයි තේරුම් කරන්නේ. ඒක තමයි අර අනිදස්සන විඥානය. අපි අර කලින් සඳහන් කළ අනිදස්සන විඥානය ගැන කියන ඡේදයට කලිනුයි මේ පාඨයේ සඳහන් වෙන්නේ. ඉන් අපට හඳිනවා පෘථිවි ස්වභාවයෙන් අනනුභූත වූ යම් දෙයක් ඇද්ද, යම් තාක් දෙයක් ඇද්ද, ඒ කියන්නේ යම් අනිදස්සන විඥානයක් ඇද්ද, තද විඥාය. ඒ අනිදස්සන විඥානය හරියට තේරුම් අරගෙන ඔන්නේ ළඟට ප්‍රකාශ කරන බුදු පියාණන් වහන්සේගේ දර්ශනය. පඨවින්නා හෝසින් මව පෘථිවිය නොවීමි, පඨවියානා හෝසින් පෘථිවිය නොවීමි, පඨවිතෝනා හෝසින් පෘථිවියෙන් නොවීමි, පඨවින් නේතිනා හෝසින් පෘථිවිය මගේ යයි නොගතිමි, පඨවින්නා මෙවදි පෘථිවිය පිළිබඳව මානෙන් කියාපෑමක් නොකළෙමි. මෙතනින් කියවෙන විභක්ති රූප වලින් අපට හැඟෙනවා මෙතනදී බලන්න මුලින් අර අපි හැමදාම කියනවා වගේ අපේ හිතේ ස්වභාවයක් තියෙනවා. අපි කතා කරන අපිට එන අපි දකින අහන සෑම අරමුණකින්ම අපිට මැවෙන්නේ දෙයක්නේ. දැන් උදාහරණයකට ස්වාමීන් වහන්සේගේ දේශනාව කිව්ව ගමන්නුත් ඒක හිතේ ආපු සිතුවිල්ලක් විදියට දැන් දැනෙන සද්දයක්, එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ කියන දැන් ආපු සිතුවිල්ලක් පෙන්නන ප්‍රොජෙක්ෂන් එකක්නේ. හැබැයි ස්වාමීන් වහන්සේ කියන සංකල්පේ දෙයක් වෙන බවක්, ස්වාමීන් වහන්සේ බවක් තියෙනවා. ඊළඟට මගේ ගෙදර මෙතන මේසයක් තියෙනවා කියන එක හිතෙද්දී මේසේ ඇත්තටම මම මලත් නැතත් ඇත්තටම තියෙනවා, ස්වාධීනව ඇත්ත වශයෙන්ම තියෙන දෙයක්. දැනුණත් නැතත්, පෙනුණත් නැතත්, හිතුණත් නැතත් මේසේ ස්වාධීනව තියෙන දෙයක් කියලා මේසෙට මේසේ බවක් ගැන, මේසයක් ගැන කරපු ආරෝපණයක් තියෙනවා. හැබැයි ඒක සත්‍ය වශයෙන්ම මේ මොහොතේ ආපු සිතුවිල්ලක්. එක්ක ඒක ඇස් ඉස්සරහට ආවට පස්සේ දැනෙන පෙනීමක්. ඒක ඔක්කොම තමයි අර පඨවියේ තද ගතිය කියන අර්ථයෙන් විස්තර කරන්නේ. සූත්‍ර පිටකයේදී පඨවිය ආපු තේජෝ වායෝ කියන එක වචන හතර භාවිතා කරන්නේ දල වශයෙන් සෑම භෞතික දෙයක්ම විස්තර කරන්න. එතකොට මේස, පුටු, දොරවල්, හම, මාස ආදී භෞතිකව ගන්න පුළුවන් දෘඪ ස්වභාවයේ සෑම අරමුණක්ම පඨවි ධාතුවක් විදිහට, කියන්නේ තද ස්වභාවයක්, තද ස්වභාවය කියන අදහසින් ගන්න පුළුවන්. එතකොට අපි දැන් හැම අරමුණක්ම, හැම සංකල්පයක්ම දේවල් කරගෙන ස්වාධීනව තියෙන ඒවා කරගත්තට පස්සේ අපිට ඒවා තුළ, ඒවා කෙරෙහි, ඒවා මගේ, ඒක ගැන සතුටු වීම, ඒ සියල්ල ඇති වෙනවා. ඔය මුල පරියාය විස්තර කරපු කාරණාවමයි. එකම දේ මේ කරකෙන්නේ හැම සූත්‍රයකම. ඊළඟට හැබැයි බුදුරජාණන් වහන්සේ අවබෝධයට පත්වෙච්ච පුද්ගලයා හැම නෙමේ. එයා පඨවිය ධාතුවක් හැම තද ස්වභාවයක් අරමුණ. උදාහරණයකට අපි මේසෙම ගමු, මගේ ගෙදර අතන මේසයක් තියෙනවා කියලා, මේසෙ ඇත්ත වශයෙන්ම තියෙනවා කියලා හිතනවා වෙනුවට මේ පඨවිය විශේෂණුවණින් දැනගන්නවා. මේ මේසේ විශේෂණුවණින් දැනගන්නවා මේක දැන් ආපු සිතුවිල්ලක්. නැත්නම් මේක මේ දැන් ඇස ගැටීමෙන් ඇති වෙච්ච සිතුවිල්ලකින් කරන හඳුනා ගැනීමක්.
මේ විතර මේක විශේෂ නුවණින් ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්නවා. මේ යාන්ත්‍රණයේ ඇතිවන තවත් දැනීමක් මේ මොහොතේ. එතකොට මේ දැනීමෙන් පරිබාහිරව තියෙන ස්වාධීන ඒකීය වශයෙන් තියෙන මේසයක් ගැන අදහසක් ඇති කරගන්නේ නැහැ. ඉතින් මෙහෙම ඇති නොකර ගනිද්දී මේසෙ තුල මේසෙ කෙරෙන් මේසෙ මගේ මේසෙ ගැන සතුටු වීම මේ කිසි දෙයක් ඒ අවබෝධයට පත්වෙච්ච පුද්ගලයාට ඇති වෙන්නේ නැහැ. ඒක හිතන විස්තර කරලා. ලෝකයේ අර සංකල්ප වලට ස්වභාවයක් දීලා ඒවට උත්තරක් දීලා ඒ විදිහට ඒ සංකල්පයේ තමන්ගේ තණ්හා මාන දිට්ඨි වලට අරමුණු කර ගැනීමට සුන් සත්‍යයකට පත් කරගත්තට පස්සේ ඊළඟට විභක්ති රූප මත වෙනවා. ඒ විභක්ති රූප කීපයක් තමයි මෙතනින් මේ කියන්නේ. ඒකට මේ කියන පෘථිවිය දැන් කෙනෙක් හිතන්න පුළුවන් මගේ පෘථිවිය එහෙම නැත්නම් මම පෘථිවියේ සිටිනවා. ඒ වගේම පෘථිවියේ සිටි මම ඒ වගේම පෘථිවියෙන් කියන අන්න ඒ විදිහ සංකල්පය අනුව හදාගත්තු විභක්ති රූප දැඩිව ගැනීමෙන් කරන්නේ අර තමාගේ මමත්වයේ තහවුරු කර ගැනීමයි. දැන් අපි කවුරුත් දන්නවා මල කියන එක පරවෙන්න පුළුවන් බව. නමුත් මාදුට්ටු මල කියලා ගත්තාම ඒක මා කියන සංකල්පයට ඇති වුණාට පස්සේ ඒ නැවත සීගන්වන්න පුළුවන් නිසා ඒක යම් කිසි නිත්‍ය ස්වභාවයක් තියෙනවා. නැවත ඒ ගැන හිතන්න පුළුවන් විදිහේ හිතට යොමු වන නිත්‍ය සංඥාවක් එන් එනවා. ඔන්නෝගේ අදහසයි මෙතන සඳහන් වෙන්නේ. විමුක්ත සිතික ස්වභාවයේ අර සංකල්ප දෙඩිව ගැනීමක් නැති එකයි. ලෝක ආයතන විභක්ති රූප දෙඩිව ගැනීමක් නැහැ. ඒවා සාමාන්‍ය ව්‍යවහාර බව දන්නවා. දැන ගැනීම නිසා මේ වාටි යටත් වෙන්නේ නැහැ. පඨවින් නාමෝ සිංහෝ පෘථිවිය නොවීමි. පඨවියා නාමෝ සිංහෝ පෘථිවිය නොවීමි. පෘථිවිය නොවීමි. පෘථිවිය මගේ යනු ගති. පඨවින් නාවිවති. මෙතන අවිවදින් කියන වචනේ ඉදලා තියෙන්නේ මානය පිළිබඳව. නිතර එක නඟ යොදන පද තුනක් තියෙනවා. අභිනන්දති, අභිවදති, අජෝසාය කිච්චති කියලා. නිතර සූත්‍ර වල සඳහන් වෙනවා. අභිනන්දති කියලා කියන්නේ තණ්හා වශයෙන් සතුටු වීම. විශේෂ වශයෙන් සතුටු වෙනවා කියන එකයි. අභිනන්දති කියන්නේ. අභිවදති කියලා කියන්නේ මානය පිළිබඳව කියාපෑම. යමක් පිළි අරගෙන කියාපෑම. අජෝසාය කිච්චති කියන්නේ දෘෂ්ටි වශයෙන් පැටලී සිටීම. එතකොට සංහා මාන දික්ටි කියන පද තුනට සමාන්තර වේදෙන පද තමයි අභිනන්දති අභිවදති අජෝසාය කිච්චති කියන්නේ. එතකොට මේ පද අතුරින් මෙතන තියෙන්නේ අභිවදති කියන පදය. පටවින් නාභිවද. පෘථිවිය පිළිබඳව මාන වශයෙන් කියාපෑමක් නැකිල. මෙතනත් අපට පේනවා පෘථිවියෙහි පෘථිවි සංඥාව සාමාන්‍ය ලෝකයේ දෙලි වර්ගෙන අර විදිහට පෘථිවිය මගේ පෘථිවිය මම පෘථිවිය සිටිනවා ආදි වශයෙන් ඒ සංකල්ප වලට නිත්‍ය ස්වභාවයක් ආරෝපණය කරනවා. මේක මේ ලෝකයාගේ භවනාටකය ගෙන යන සඳහා යොදා ගන්න එක්තරා උපක්‍රමයක්. නමුත් මේ ධාතුන්ගේ පවා මේ හැම එකකම ශූන්‍යත්වයක් තියෙනවා. මෙතන මුලින්ම සඳහන් වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතර. බුදු පියාණන් වහන්සේ මේ ධාතුන්ගේ ශූන්‍යත්වය මේ වායි අනිත්‍ය ස්වභාවය තේරුම් අරගෙන ඒ නිසාම මේවා දෙඩිව ගැනීමක් කරන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයා හිම කැටයක පෙනෙන තදගතිය නිසා හිම කෙටිය පිළිබඳව පටිවි සංඥාව දෙඩිව ගන්නවා. නමුත් අපි දන්නවා ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය. හිම කෙටිය තරමක් දුරටත් කරනකොට ඒකේ ආපෝ ලක්ෂණය මතුවෙනවා. තව දුරටත් කරනකොට ඒකේ තේජව ස්වභාවය මතුවෙනවා. තව දුරටත් කරනකොට ඒක වාෂ්ප බවට පත් වෙලා වායු ලක්ෂණය මතුවෙනවා. ඔය විදිහට ලෝකයා දෙඩිව ගන්නා මහා බූත ධර්ම වල පවා තිබෙන අනිත්‍ය ස්වභාවය. මෙන්න මේ අනිත්‍ය ස්වභාවය ගැන හිතේ හරි වැටහීමක් ඇති අභිඥා වශයෙන් වැටීමක් ඇති විමුක්ත බුද්ධලයා මේ මහා බුදු ධර්මයන්ගේ හොල්මන් වලින් කියලා වෙන්නේ නැහැ. මහා බුදු ධර්මයන්ගේ හොල්මන් වලට විඥාණය යටත් වෙන්නේ නැහැ. අන්නේ බවයි මෙතන කියවෙන්නේ. ඒ වගේම තමයි අනිකුත් සංකල්ප පිළිබඳව. සංසාරගත සත්වයන්ගේ ව්‍යවහාර තියෙනවා. දෙවියන් අතර මම දෙවියෙක් කියලා හිතනවා. අර බක බ්‍රහ්මයා මම බ්‍රහ්මයෙක් කියලා. ඒ මාන්නේ ගත්තා. ඉවත් හරියටම අර හිම කෙටිය වගේම කල්ප ගණනක් පහු වෙලා හරි ගිය වෙලා යනවා. හිම කෙටියක් වගේම දීවල යන විදිහ දෙයක් තමයි ප්‍රඥාත්ය. අන්න ඒ විදිහට ලෝකයාගේ භවනාටිකේ නිත්‍ය වශයෙන් ගන්න සංකල්ප වල නිත්‍ය සංඥාවක් අහතන් වාසේ කියන මුක්ත විඥානේ සටහන් වන්නේ නැහැ. අන්න ඒකයි අනිදර්ශන විඥානේ කියන්නේ. ඉතින් ඔතන තව උදාහරණයක් කොහොමද දුන්නොත් මම දැක්ක මේසය මෙසේයයි කියලා. ගෙදර මගේ මේසය කියලා ගත්තට පස්සේ කඩතුළු නැති ලස්සනට තියෙන අලුත් පිට තියෙන මේ අහවල් මගේ මේසේ කියලා තමයි අරන් තියෙන්නේ. ඒක නිත්‍ය සංඥාවකින් තියෙන්නේ. එතකොට ඒක වෙනස් වෙලා තිබ්බොත් තමයි දුක ඇති වෙන්නේ. වෙනස් වීමක් තියෙන තමන් ගත්තු
අරමුණක් තිබ්බා දැනීමෙන් ස්වාධීනව මේ මගේ ගෙදර මේසේ මෙවන්නක් කියලා. ඒ තිබ අදහසත් එක්ක තමයි ඒක වෙනස් වීමක් තියෙන්නේ. හැබැයි ඒක අරගෙන තිබ්බේ නැත්තම් මගේ මේසේ මෙවන්නක් මගේ මේසේ ආදී වශයෙන් මේසේ කියන අරමුණ නැත්නම් පටිවිය කියන අරමුණ හරියට දෙයක් කරගෙන තිබ්බේ නැත්තම් ඒක වෙනස් වීමක් තමයි විද්‍යමාන වෙන්නේ නැහැ. විද්‍යමාන වෙන්න හේතුව තමන් දෙයක් කරගෙන හිටීම. දැනුණත් නැතත් මගේ මේසේ ස්වාධීනව මෙසේ තියෙනවා මෙවන්නක් කියලා හිතේ තියෙන ප්‍රොජෙක්ෂන් එක පිළිවිව කිරීම. අනිදසුඥානේ වයින් මුක්ත. මෙන්න මේ කාරණේ අපිට තවදුරටත් තේරුම් ගන්න පුළුවන්. මුක්ත තත්ත්වයේ තේරුම් ගැනීමට එක්තරා ඉඟියක් ලබා ගන්න පුළුවන්. මේක අපි ව්‍යවහාර කරන චිත්‍රපටි නාට්‍ය ආදී පිළිබඳ උපමාවෙන්. ඒක නැවතත් අපි සිහිපත් කරගත්තොත් ඒ චිත්‍රපටි ආදී සාමාන්‍යයෙන් ඔය චිත්‍රපට නිෂ්පාදකින් සමහර ත්‍රාසජනක දර්ශන මාපෑමට යොදා ගන්න උපක්‍රම ඉතාමත්ම සියුම්. සමහර විට චිත්‍රපටියක් නරඹන්නන් ප්‍රේක්ෂකයින් ත්‍රාසයෙන් මුසුපත් කරන අන්දමේ මහා ගිනි ගැනීම් මන්දිර ගිනි ගැනීම් හැටියට පෙන්වන්න ඒ අය පාවිච්චි කරන්නේ මොනවද? කඩදාසි ගෙවල්. කඩදාසි ගෙවල් වලට ගිනි තියෙනවා. නමුත් ඒ දර්ශනය නරඹන තැනත්ත රැවටෙනවා මහා මන්දිරයක් ගිනි ගන්නවා කියලා. ඒ වගේම මහා භයානක වාහන අතුරු දැක්වීමට සෙල්ලම් බඩු පාවිච්චි කරනවා. මේ භානාටකයේ තියෙනවා ඔන්න ඔය විදිහේ ත්‍රාසජනක දර්ශන. ඒ වායේ ත්‍රාසජනක ස්වභාවයක් තිබුණාට මොකද? නියම තත්ත්වය නරඹන්න ඇත්ත වශයෙන්ම තේරුම් ගන්නවා නම් නරඹන්නාට ඒ අවස්ථාව වැටහෙනවා නම් මේවා කඩදාසි ගෙවල් මේ සෙල්ලම් බඩු වගේක් අඳුනුම් වලින් පෙරලන්නේ කියලා එහෙම වැටහීමක් එනවා නම් මෙයාට ත්‍රාසය වෙනුවට තියෙන්නේ හාසයක්. අන්න ඒ වගේම මේ භවනාටියෙත් තියෙනවා ත්‍රාසජනක පැත්තකුත් හාසජනක පැත්තකුත්. මේ වචන දෙකම අඩංගු වෙනවා සංවේග කියන වචනේ. සංස්කාරයන් පිළිබඳව සංවේගය ඇති කර ගැනීමදී මේ තත්ත්ව දෙකම අපිට කිට්ටු කර ගන්න පුළුවන්. සාමාන්‍ය ලෝකයට පෙනෙන්නේ මේ භවනාටිකේ අර ත්‍රාසජනක පැත්ත. මොකක් නිසාද? අවිද්‍යාව නිසා. නමුත් රහතන් වහන්සේට මුතුබුද්ධයාට මේ භවනාටිකේ හාසජනක පැත්තකුත් තියෙනවා. එකට එක්තරා නිදර්ශනයක් හැටියට දක්වන්න පුළුවනි. බුදු පියාණන් වහන්සේ ඒ වගේම සමහර විට මුගලන් මහරහතන් වහන්සේ වැනි විද්වතුන් වහන්සේලා මේ සංසාරයේ නොයෙකුත් සත්ත්වයන් රූගඩ රැඟුමක් වගේ කර්මානුරූපව ඒ භවවල උපදින ආකාරය දැකලා සමහර අවස්ථාවල සිත පාදයක් මද සිනාවක් පහළ කළා කියලා සඳහන් වෙනවා. මේක ඇත්ත වශයෙන්ම උපහාසයක් වශයෙන් හෝ අකරුණාවකින් හෝ කෙරෙන දෙයක් නෙවෙයි. නමුත් මේක එක්තරා ඉඟියක් තියෙනවා. මේ හසිතුප්පාදයක් ඇති වෙනවා. මේ භවනාටකේ හාසිජනක පැත්ත දෙකින් බලමු. සමහර විට මහා උසස් තත්ත්වවල වැඳමුණු අය ප්‍රේතීන් හැටියට එහෙම නැත්නම් ඊටත් වඩා පහත් තත්ත්වවල උපදිනවා දැකලා මේ භවනාටකේ මේ භවනාටකේ නිස්සාර බව වටහා ගැනීමෙන් මඟ දිනාවක් පහළ වෙනවා. ඒකත් හරියට චිත්‍රපටියක පෙන්නුම් කරන දේවල් වල අනිත්‍ය ස්වභාවය, මාපයන් ස්වභාවය හරියට අවබෝධ වුණ කෙනෙකුට ඇති වෙන තත්ත්වය වගේ. මේ භවනාටිකේ කියන කල්පනා කරලා බැලුවාම මේ සංසාරගත සත්‍යය හරියට අර උද්ධං භාගයේ සංයෝජන වලින් ඉහළට ඇදෙන ඌරම් භාගයේ සංයෝජන වලින් පහළට ඇදෙන රූකඩ ගොඩක් වගේ. නූල් වලින් ඉහළට පහළට ඇදෙන රූකඩ ගොඩක් වගේ. මෙන්න මේ රූකඩ රැඟුම් දැකලා තමයි රහතන් වහන්සේලාට මේකේ මේ නිස්සාරත්වය අනුව එක්තරා විදිහේ සිතුප්පාදයක් ඇති වෙන්නේ. ඒ විදිහට කල්පනා කරලා බලනකොට මේ භවනාටිකේ නග දැක්වීමට යොදන ප්‍රධාන මූලද්‍රව්‍ය තමයි සතර මහා භූතේ. පඨවි ආවෝ තේජෝ වායු. විචිත්‍රපටික නාට්‍යක පව. ඒ දර්ශන මාපෑමට සමහර විට එකම දේ යොදා ගන්න පුළුවන් කීප ආකාරයකින්. චිත්‍රපටික එක ජවනිකාව පුටුවක් හැටියට යොදා ගන්න එක තව ජවනිකාව පාපුටුවක් හැටියට යොදා ගන්න පුළුවන්. තවත් ජවනිකාවක ඒක මේසයක් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් චිත්‍රපටි වල තියෙනවා දෙබිඩි චරිත රඟපෑම. එකම බුද්ධය එකම නළුවා සමහර විට ජවනිකා කීපයක දෙදෙනෙක් හැටියට පෙනී සිටිනවා. මේ භවනාටිකයේ තිය විදිහේ සත්‍යයක් තියෙන්නේ. ඇත්ත වශයෙන් කල්පනා කරලා බලනකොට ඥාතීන් වශයෙන් එකිනෙකාට නෑ නොවු කෙනෙකු මේ සංසාරේ නැති කියලා බුදු කියන මොහොතේ ප්‍රකාශ කරා. අපේ මේ ලෝක චිත්‍රයේ අපේ සමාජ ධර්ම ආදී පිළිබඳව යම්කිසි විප්ලවයක් ඇතිවීම වැරැද්දීම සඳහා අපි කල්පනා කරනවා මේ නෑ සමදකම් ඉතාමත් ඈත කාලයකට අයිති දේවල් හිටියට. නමුත් ධර්මානුකූලව කල්පනා කරනවා නම් සමහර විට සත්‍ය සිද්ධිය ආශ්‍රයෙන් වුණත් මවකගෙන් කිරිබොන ලදරුවා හෝ ලදරිය ඒ තැනැත්තියගේම මියගිය පියා හෝ මව හෝ වෙන්න පුළුවන්.
අන්නේ තරම් පුදුමහාස ජනක තත්ත්වයක් මේ භාවනා ටිකේ ජානිකාවල තියෙනවා. මේක ලෝකයාට සාමාන්‍යයෙන් වැටහෙන්නේ නැහැ. හාස ජනක තත්ත්වය නිසා ලෝකයා හිනා වීම නොවේ කරන්නේ සංවේගය ඇති කරගන්න. මේ විදිහේ දෙයකට හසු වෙලා සිටිනවා නේද කියලා. ආශ්‍රව අනුශේ ශක්තිය නිසා මේව වැටහෙන්නේ නැහැ නෝයිද? ඒ නිසා ක්ලේශ ආදී අපි ඇති කරගන්නවා නේද කියලා. ඒ විදිහට සංවේගය තියෙනවා. මේ හැම එකකම ශූන්‍යතාව අනිත්‍ය වශයෙන් එවැගේම දුක්ඛ වශයෙන් ශුන්‍යතා වශයෙන් යම්කිසි ආභූතයක් ලබන්න පුළුවන් මෙන්න මේ කාරණා. පඨවි ආභූ තේජෝ වායෝ කියන මහා රුද්ධාර්මයන් හා ලෝකානම්බේදී ඒවායේ තත්ත්වය ලෝක විනාශයේදී කල්ප විනාශයේදී ඒවා විනාශ වී යන ආකාරය ඒවා ගැන කල්පනා කරන්න පුළුවන්. අන්න ඒ විදිහට පුද්ගලයන් පිළිබඳව සත්වයන් පිළිබඳව කල්පනා කරලා බැලුවොත් ඥාති සම්බන්ධය අනුව අරතරම් සංවේගීජනක තත්ත්වයක් තියෙනවා. මෙන්න මේ අනුව තමයි බුදු පියාණන් වහන්සේ සමහර විට සත්‍ය සූර්යෝගමන රූත්‍රය ආදීදී අලමීව සබ්බ සංඛාරයේ සුනිබ්බින්දිතුම් අනං විරජ්ජිතුම් අනං විමුච්චිතුම් කියලා ප්‍රකාශ කරයි. සංස්කාර කියන එකට අපි දිගටම යොදා ගන්න අර්ථය තමයි නාට්‍යයක එක් එක් ජවනිකා මාපෑමට තාවකාලික යොදා ගන්න වෙලාව පිළිබඳව ගන්න යොදා ගන්න උපකරණ වගේ කියන එක. මේ පුද්ගලයන්ත් එහෙමයි. අර නළුවන් වගේ කර්මානුරූපෝපදීන සත්‍යයෙන් හිතා ගන්නවා මම දෙවියෙක් මම බ්‍රහ්මෙක් කියලා. ඒ කර්ම ටික ඉවරනාට පස්සේ එහෙමම විනාශ වෙලා කොහේ යනවද දන්නේ. ඒ වගේම තමයි උපකරණ. අර පාපුටුව පුටුව ආදී වගේ. නමුත් මේකේ රහස මොකද්ද? අර ජවනිකා නර්මන ප්‍රේක්ෂකයින් එක එක් ජවනිකාවක දකිනදී ඒ හැටියෙම අරින තමයි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ. අපි මුලදීම කිව්වා නාට්‍ය නිෂ්පාදනයේ අවසාන කොටස ආйти නිෂ්පාදකයන්ට නොවේ නරඹන්නන්ට. ප්‍රේක්ෂකයා තමයි හිතේ නාට්‍යයක් මවා ගන්නෙ. ඒකෝ නාට්‍යයක් මවා ගැනීමට මේ එක් එක් සංස්කාර ගොඩ ගහ ගන්නවා. අර එක ජවනිකාවක පුටුව සමහර විට ඒකම පාපුටුව වෙන්නත් පුළුවන්. ඒක පුටුව හැටියට හිතේ තැන්පත් වෙනවා. ඊළඟ ජවනිකාවේක පාපුටුවක් හැටියට දාගත්ත නිසා ඒ විදිහට හිතේ එකතු වෙනවා. අන්න ඒ වගේම තමයි සත්‍යයෙන් පිළිබඳව. මගේ ආශාවලා කියලා. ඔය විදිහට භවනාටික උත්තරාවිධික සංවේගීජනක තත්ත්වයක් තිබෙන නිසා වෙන්න ඕන බුදු පියාණන් වහන්සේ අර අනිත්‍යතාව විදහා දක්වන බොහෝ සූත්‍රවල සමහර විට කල්ප විනාශය ගැන කියන සූත්‍රවල පවා අලමීව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුම් අලං විරජිතුම් අලං විමුච්චිතුම් කියලා ඔයත් ඇති මහණෙනි සීල සංස්කාරයන් පිළිබඳව කරකිරෙන්නේ නැලින්නේ ඒවායින් මිදීමට ඔයත් ඇති මා මේ ප්‍රකාශ කළ කරුණු ටිකක් ඇති කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මින් මේ සංස්කාර කියන එක මේ මිහිපිට ජීවත් වෙන සත්‍යයගේ විඥානයේ දැක්වෙන මේ නාම රූප චිත්‍රපටියට එහෙම නැත්නම් විඥානයේ කියන මේ චිත්‍රපටිවලට මූලික වන ශේයා රූපටක් වගේ ලෝකයක් එක්තරා විදිහක වේදිකාවක් හැටියට ගත්තොත් මේ ලෝකේ આવට තියෙන මේ ගස් කොළන් ඒ වගේම මේ සත්‍යයින් එහෙම දෙයක් නැත්te වශයෙන් බලනකොට සිනමා කීරක දැක්වෙන දේවල් වගේ තමයි මෙතන රහස මොකද්ද මේවායේ සංඝත ස්වභාවය සාමාන්‍ය ලෝකයට වැටහින්නේ නැහැ. මේවායේ තියෙන රාමු චිත්‍රපටියක් බලනකොට මේක මේ චිරේ දැක්වෙන දෙයක් කියන මේ හැඟීම නැහැ. මේ අවස්ථාවේ මේක සත්‍ය දෙයක් සැබෑ දෙයක් හැටියට පේනවා. අන්නේ රූප ඒකම තමයි අපි විස්තර කළේ. සිතුවිල්ලක් ආපුවම ඒක සිතුවිල්ලි මාත්‍රයක් කියලා තේරෙන්නේ නැහැ. සිතුවිල්ලකින් ස්වාධීනව තියෙන ඇත්ත දෙයක් කියලා මැවිලා පේනවා. ඒවත් එක්ක අපි පැවැත්මක් ජීවත් වීමක් ලෝකයක් ඒ ලෝකේ ජීවත් වෙන මමෙක් හිත ඇතුළෙම මවා ගන්නවා. ඒ සැබෑ ස්වરૂපය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ජාතං භූතං සම්පන්නං කතං සංඛත මන්ත්‍රං. මේ ලෝකේ හටගත්තු ඇත්ත දේ හැටියට පෙනෙන දේවල් ඇත්ත වශයෙන්ම කතං සංඛතං කරන ලද ගොඩනඟන ලද සංස්කාර වලින් සකස් කරන දේවල් කියලා මේ වායේ අසත්‍ය ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මේනුත් මතු කරලා දෙන්නේ. අන්න ඒක නිසා මේ සංස්කාර කියන වචනය ගැන විශේෂයෙන්ම අපිට හිතා ගන්න පුළුවනි. එයින් අපට හැඟෙන්නේ මේ ලෝකයේ ඇති කෘත්‍රිම ස්වභාවය. මේ ලෝකයේ කෘත්‍රිම දෙයක් බවට පත් කරන මේ පටවි ආදී හැම දෙයක්ම සංස්කාරයි. අන්න ඒ නිසා ඒ වායේ අනිත්‍ය ස්වභාවය පිළිබඳ අවබෝධයක් ඇති අර අනිදස්සන විඥානය. ඒ වායේ නිමුක්තයි. ලෝකයා දැනිව ගන්නා මේ සංකල්ප වලින් නිමුක්තයි. ඒ වායේ කොල්මන් වලින් සැරෙන තත්ත්වයක් නැහැ. හතන් වහන්සේගේ මේ විමුක්ත තත්ත්වය හොඳට තේරුම් ගැනීමට ඉතාමත්ම සරල ඒ වගේම ගැඹුරු පුදුමාන්දමේ ගාථා හතරක් අපිට සොයා ගන්න පුළුවන් අධිමුත්ත තේර ගාථාව. මේ අධිමුත්ත ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්ති ඉතාමත්ම පුදුම විදිහේ සිද්ධියක්. අධිමුත්ත ස්වාමීන් වහන්සේ මහවණයක් නැදින් වැඩම කරන අවස්ථාවේ
පළවරු මුලකට අසු වුණා. ඔවුන් සූදානම් වෙන මිනිස් පිළියක් දීලා දේව පූජාවක් පවත්වන. මේ රහතන් වහන්සේ අල්ලගත්ත මරණ. රහතන් වහන්සේ කිසිම ගැළවීමක් නැහැ. මොහොනේ කිසි භයක් සංස්වාසයක් නැහැ. හොරිදිටු ඇසුව මේකට හේතුව. අන්න එතකොට යදිමුත රහතන් වහන්සේ පිළිතුරු දුන්නා ගාථා කීපෙකින්. ඒ විශේෂයෙන් හතරක් අපට තෝරගන්න පුළුවන්. නත්ති චේතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස ගාමිනි. අතික්කන්තා භයසබ්බේ ක්ෂීණ සංයෝජනස්සවේ. නවීමෝති අහෝසින්ති භවිස්සන්ති නහෝති සංඛාරා විභවිස්සන්ති තත්ත්‍යකා පරිදේවන. සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සන්තුතිං පස්සන්තස යථා භූතං නභයං හෝති ගාමිනි. තින කට්ඨ සමං ලෝකං යදා පඤ්ඤා පස්සති මමත්තං සෝ අසංවින්දං නත්ති මේ තින සෝති. එකතකින් බලකොට මේ ගාථා හතරේ අඩංගු වන අර්ථයෙන් කොටසක් හරි අල්ප මාත්‍රයක් හරි අප මේ කලින් ප්‍රකාශ කළ දේශනාවල ඒ තැන්වල සඳහන් වෙලා තියෙනවා. දැන් මුල් ගාථාව ගත්තොත් නත්ති චේතසිකං දුක්ඛං අනපෙක්ඛස ගාමිනි. ගාමිනි කියලා මතන්නේ සෝර දෙටුවටයි. නම් දෙටුව අනපෙක්ඛස කියන්නේ අපේක්ෂාව, තණ්හාව, ආශාව ආදියක් නැති තැනැත්තාට චෛතසික වශයෙන් ඇතුළත දුකක් නැත. අතික්කන්ත භයසබ්බේ කීන සංයෝජනස්ස වේ. සියලුම භව සංයෝජන ක්ෂය කළ තැනැත්තා විසින් සියලුම භයික් මුවන් ලද්දේ වේ. දැන් මේ ගාථාව ගැන විතරක් අපි මුලින්ම කල්පනා කරලා බලමු. දැන් මෙතන කියවෙන්නේ නත්ති චේතසිකං දුක්ඛං. අපි කලින් දේශනකෙදී අර සංචේතනීය සූත්‍රය මුල් තැන තියාගෙන දේශනා කළ එක්තරා දේශනකෙදී අපි ප්‍රකාශ කළා කය වචනය මනස කියන ඒවා සත්‍ය වශයෙන් මොගත්තු තැනැත්තාට ආධ්‍යාත්මික වශයෙන් සැප දුක් නැත කියලා. අජ්ජත්තං සුඛ දුක්ඛං. ඒ කියන්නේ අවිජ්ජායත් තේ අශේෂ විරාග නිරෝධා සෝඛායෝ නහෝති. යම් පච්චයාසතං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. සාවාචා නහෝති යම් පච්චයාසතං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. සෝ මනෝ නහෝති යම් පච්චයාසතං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. චිත්තං තං නහෝති වත්තුං තං නහෝති ආයතනං තං නහෝති අධිකරණං තං නහෝති යම් පච්චයාසතං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං කියලා ඒ ආකාරයෙන් අපි ප්‍රකාශ කළා. ඒ කියන්නේ අවිද්‍යාවගේ අශේෂ විරාග නිරෝධී ඊරහතන් වාසීට කයකේ කියන හැඟීමකුත් නැත. ලෝකයා සාමාන්‍යයෙන් කය කියලා හිතන ඝන සංඥාවෙන් ගත්තු කාය සංඥාවකුත් නැත. ඒ වගේම සාවාචිති වාචාතිති නමෝති. ලෝකයාගේ මේ වචනේ වචනෙන් රැස් කරන සංස්කාර ආදීට මූලික හේතුව වචනයට සත්‍යතාව දීම. භාෂා ආදී ව්‍යවහාරයන්ට දෙන සත්‍යතාව. ඒක නැහැ. සාවාචාති මිනමෝති. දැන් අපිට කෙනෙක් දැන්නම හිතනක් කියන්නේ වචනවලට දී සත්‍යතාව. ඒ වගේම සෝමනෝති පිනමෝති. සිතත් ඒ විදිහට ඇතිව නැතිවෙන මේ සංස්කාර සමූහය මගේ සිත කියලා ගන්නවා. දැන් උදාහරණයකට උතනත් කෙනෙක් තමන්ට බනිනවා තමු මහ බල්ලෙක් කියලා. බල්ලෙක් කියලා බැන්න පාර යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනාට ඒක දැන් ඇහුණු සද්දයක්. ඇහුණ විතරයි. ඒකෝ බල්ලා මේ එකෙන් පොඩ්ඩක් ඉස්සරහට ගියත් බල්ලා කියන්නේ එක විග්‍රහ කර ගැනීම දැන් වෙන සිතුවිල්ලක්. බල්ලා කියන්නේ කෙනෙක්ට වයින් කියන වචනයක්, හැත කතාවක්, අපහාසයක් කියන එකත් දැන් ආපු සිතුවිල්ලක්. එතකොට මේ අපහාසයක් කියන එක දැන් ආපු සිතුවිල්ලක් බව, මේ යාන්ත්‍රණය දැන් ආපු යාන්ත්‍රණයක් බව, ආපු තවත් දැනීමක් බව, තවත් ඉන්පුට් එකක් බව, ආදානයක් බව නොපෙන්වා ඒක වහලා ඔබ බල්ලෙක් කියන එක ප්‍රක්ෂේපණය කරනවා, ප්‍රොජෙක්ට් කරලා පෙන්නනවා මනස විසින්. ඉතින් මෙන්න මේක හරහා කේන්තිය අයිපාවීම ඇති වෙන පටන් ගන්නවා. ඉතින් හැම තැනකම තියෙන මේ මඤ්ඤණා කර ගැනීමම තමයි දෙයක් කර ගැනීම. ඉතින් මේකෙන් බේරිලා ඉන්න පුළුවන් ක්‍රමය අපි නිතරම මතක් කරනවා. මේ අනිමිත්ත අපිරිත ශුන්‍ය සමාධි. තවත් විදිහකට කිව්වොත් ඒකටපත් වෙන්නේ කොහොමද? නිරීක්ෂකෙක් වීමෙන්. හවුල් නොවී සිටීමෙන් සෑම අරමුණකටම, සෑම කය අරමුණ වෙන සෑම අවස්ථාවකම, සෑම වින්දනයකටම, සෑම ඒ වගේම සිතුවිල්ලකටම, සෑම මනෝභාවයකටම, මෙහෙම නැත්නම් මූඩ් එකකටම හවුල්කාරයක් නොවේ නිතරම අඩියක් පිටිපස්සට වෙලා බලා සිටින්නෙක්, නිරීක්ෂකයෙක්ව, සාක්ෂිකාරයෙක්ව සිටීමෙන් තමයි තමන්ට මේක මේ හැම එකකම මඤ්ඤණාවට හසු නොවී වාසය කරන්න පුළුවන් වෙන්නේ. තෙතින් දුත් එහා ගියොත්
තව ක්‍රමයක් විදිහට පුළුවන් මේ බාහිර අභ්‍යන්තරය එහෙම නැත්නම් මේ ඇත්ත වශයෙන් ඉන්න බල්ලයි ඒක ඇහුණු මමයි කියන එක හිත ඇතුලේ මේ වෙදෙන සිතුවිලි දෙකක් බව දැකලත් ටක් ගාලා හිත මැදට පත් කරගන්න පුළුවන් උපේක්ෂාවට පත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා නැත්නම් එකට කෙලින්ම අවදිමත් වීම හරහා ඒ සිතුවිල්ල දිහා බලා සිටීම හරහා ඒක එසේම බැහැලා යනවා ඉතින් මේ කියන ආකාරවලින් යම් කිසි ක්‍රමයක් හරහා තමයි මේ කියපු අවබෝධය තුල ජීවත් වීමේ හැකියාව ඇති වෙනවා අන්නේ නිසා කෙත්තන් තන්න හොති වත්තුන් තන්න හොති ආයතනම් තන්න හොති අධිකරණම් තන්න හොති යම් පත්‍යාස උප්පජ්ජති අජ්ජත්තං සුව දුක්ඛ ඇතුළතින් සුව දුක් ඇතිවීමට සැප දුක් ආදී ඇතිවීමට හේතු වූ යම් කෙතක් ඉඩමක් ආයතනයක් කාරණයක් තිබුණ නම් ඒව නැහැ අන්නේ අදහසයි මෙතන මේකේ තියෙන්නේ නැති ඡේද සීගන් දුක්ඛ සරණ විසින් නැත්ත වශයෙන් මේ ස්වාමීන් වහන්සේ මරණයට පත් කළත් එයින් චෛතසික වශයෙන් දුකක් නැහැ මගේ ශරීරය කියලා නැක් නිසාද මාය උදුර ගන්න එන්නේ කලින් අතහැරලා ඉවරයි. ඊ අදහස පළමිනි ගාථාවේ සඳහන් වෙනවා. ඊළඟ ගාථා පිළිබඳව කල්පනා කරලා බලුවා. ඒකිනුත් ශූන්‍යතාවේ මනෝ නැංගීමක් කියන්නේ. නමී හොති අහෝ සින්ති භවිෂ්‍යන්ති නහෝති සංඛාරා විභවිෂ්‍යන්ති තත්ථකා පරිදේවන. මට වැටහින්නේ නෑ මා හිටියා කියලා. මම වීම කියන අදහස මට අදට කියන්නේ නෑ. මම වන්නේ කියන අදහසකුත් මට ඇතිවන්නේ නෑ. කියන්නේ මට අතීතයක් තිබුණායි අනාගතයක් තිබෙනවායි කියන හැඟීමක් මට එන්නේ නැහැ. සංඛාරා විභවිස්සන්ති මට වැටෙන්නේ මෙන්න මෙච්චර. සංස්කාරයන් විනාශ වෙලා යනවා. අතීතයේ වුණෙත් ඒකයි අනාගතේ වෙන්න තියෙන්නේත් ඒකයි. අත්‍යකාර පරිදීම නා. ඒ නිසා ඊළා කවර වැළපීමක්ද? මෙතන තාමත් වැඩිවට අදහසක් සඳහන් වෙනවා. මේ කවි තවදුරටත් විස්තර කළොත්. දැන් නිවන පිළිබඳවයි මේ දේශනා මාලාව යන්නේ. නිවන පිළිබඳ මේ දේශනා මාලාව පවත්වන්න සිද්ධ වෙන්නේ මේ පිළිබඳ නේදු ත්‍රිවිධ මතිමතාන්තර තිබෙන නිසා අපි ගන්න ඉලක්කය කුමක්ද කියන එක පිළිබඳව කැටිහිමක් නැහැ. අබෞද්ධයින් අතර පමණක් නෙවෙයි බෞද්ධයින් අතර. දැන් මෙතන මේ හොඳ කාරණා කීයක් මතු කර ගන්න පුළුවන්. මේ භවය පිළිබඳව මෙතන කතා කරන්නේ. මේ රාතන් වහන්සේ අතීත භවවල ප්‍රතිපුත් ආත්ම භව ලබන්නේ ඇති. ප්‍රේතයින් රක්මයින් හැටියට දෙවියන් හැටියට මිනිසීන් හැටියට. ඒකට මෙතන මේ කියන්නේ බොරුවක් නොවේ. නමේ මොහොතී අහෝ සිද්ධි මම හිටියා කියලා හැඟීමක් ඇතිවන්නේ නැහැ කියලා කියන්නේ අදහස් කරන්නේ මොකක්ද? අර සාමාන්‍ය ලෝකයේ අතීත භව දැකලා එහෙම නැත්නම් අභිඥාලාදීන් එහෙම අතීත භව දැකලා කල්පනා කරන්නේ මම අසවල් ආත්මේ අසවල් ආවලා හිටියා මම දෙවියෙක් කියලා හිටියා බ්‍රහ්මෙක් කියලා හිටියා කියලා. සමහර විට මාන්නය ඇති කරගන්න. තිරිසනෙක් ප්‍රේතෙක් කියලා හිටියා නම් මේ යන්නේ අපේ සිත දුර්වල කර ගැනීමක් ඇති වෙනවා. අන්න ඒ විදිහේ තත්ත්වයක් මේ රහතන් වහන්සේට නැහැ. පිනෙනවා අතීතයේ තිබුණේ සංස්කාර ගොඩක්. අනාගතයෙන් ඇති වෙන්නේ සංස්කාර ගොඩක්. චිත්‍රපටයේ තිබුණ දේවල් ඔක්කොම මාපයක් ගොඩක් කියලා වැටී නැති කයි ගත්ත නරඹන්නවා වගේ ප්‍රේක්ෂකයා වගේ. ප්‍රඥාව නිසා තියෙන තත්ත්වයක්. සත්‍යතාව පරිදීවන. සත්‍යතාව පරිදීවන. ඒක නිසා මෙතන ඇත්ත වශයෙන් වැළපෙන දෙයක් නැහැ කියන එක. සංස්කාර කියන එකට අපි එක අවස්ථාවකදී කිව්වා භවයේ තියෙන දඟලීම් රසක් සහ දඟලීම් රසක් කියලා. මේ දඟලීම් ගැන කියනකොට අපිට හිතා ගන්න පුළුවන් කඹයක් වරපටක් ආදී ගැටීමේදී කියන දෙයක් මේ දඟ වැටෙන එක. දඟ වැටෙනවා. දඟ ඉනිනවා. පොඩි සරල උපමාවක් ආශ්‍රයෙන් අපිට මේ භවය පිළිබඳව යම් කිසි වැටහීමක් ඇති කරගන්න පුළුවන්. භවයත් භව නිරෝධයක් කියන මේ කාරණා දෙකයි වැදගත් වෙන්නේ. නිවන හඳුන්වලා තියෙනවා භව නිරෝධය කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම මේ භව නිරෝධය ගැන දේශනා කරනකොට ඇතැම් අය මට චෝදනා කරනවා උච්චිතවාදීයි කියලා. විශේෂයෙන්ම ආත්මවාදී ගත්ත බමුණා. නමුත් ආත්මවාදී ගත්ත බමුණන් තීර්ථකයන් පමණක් නොවේ. සමහර විට බෞද්ධ පඬිවරුන් පවා භයයි නිවන අභාව මාත්‍රයක් කියලා. භව නිරෝධය කියන වචනේට බයයි. ඒක නිසා තමයි නොයෙකුත් විදිහේ ගුණත්වයක් ආරෝපණය කරන්නේ නිවනට. මොකක්ද අමුතු එකක් මේක කියලා. එතකොට මේක රහස් කොහොමද? භවයේ පිළිබඳ බුදු පියාණන් වහන්සේ දක්වන විශේෂ දර්ශන ගැන අවබෝධයක් නැතිනම්. බුදු පියාණන් වහන්සේ පාලිමුන්ට කලින් භවයේ පිළිබඳව ලෝකයා කල්පනා කළේ යම්කිසි සත් පදාර්ථයක් හැටියට. භවය කියන්නේ සදාකාලික නිත්‍ය පදාර්ථයක් කියලා. උන්ට මේ සත් පදාර්ථය විනාශ කිරීම උච්ඡේදයක්. මම මේ මාගේ කියලා ගත්ත ආත්ම තත්ත්වය. බුදු දහම මහසේ ප්‍රකාශ කළ පටිච්චසමුප්පාද ධර්මයට අනුව මේ භවය විස්තර කෙරෙන්නේ උපාදාන පත්‍ය භව. උපාදානයේ නිසයි මෙතන භවයක් පවතින්නේ. අන්න එතන ඉතාමත් වැදගත් කාරණා. අල්ලා ගැනීම නිසයි භවයක් වන්නේ. අපි අර කලින් කිව්ව පාපුතුව පාපුතුවක් වුණේ පාපුතුවක් හිටියට පාවිච්චි කිරීම නිසා.
ඒක මේසයක් හැටියට අල්ලගත්තොත් ඒක මේසයක්. ඊළඟට ඒ වගේම අපිට හිතා ගන්න පුළුවන් දෙයක්. දැන් මෙතන බලන්න. මුලින්ම මෙතන ගාථාවෙදි කිව්වා නමේ හුන්ති අහෝ සින්ති භවිසන්ති නහෝති මේ සංඛාරා විගමිසන්ති තත්තක පරිදේවනා කියලා. මට ජීවතුනා කියලා අදහසකුත් නැහැ. කෙනෙක් අතීතයේ විතරක් නෙමෙයි ඊයේ මම හිටියා කියලාවත් අද උදේ හිටපු මම කියලාවත් අදහසක් ඇති කර ගැනීමක් නැහැ. භවිසන්ති නහෝති මේ තව විනාඩියකින් මම ඉන්නවා. තව විනාඩියකින් මට දුක හිතේ. දැන් උදාහරණයකට දැන් තමන් කෙනෙක් මරන්න යද්දී මම උදේ හිටියා විනාඩි 5කට කලිනුත් මම හිටියා මාව මරද්දි මට රිදෙයි මට දුක හිතේ තව විනාඩියකින් මට මැරෙන්න සිද්ධ වෙයි ආදී වශයෙන් මේ භවිසන්ති නහෝති මේ ජීවත් වෙන බවක් ගැනවත් අදහසක් නැහැ. ඇයි ජීවත් වෙච්ච බවත් වෙන බවත් දෙකම දැන්ගෙන තවත් සිතුවිල්ලක ප්‍රක්ෂේපණයක්. දැන්ගෙන සිතුවිල්ලක් විතරයි. එතකොට යථාර්ථයේ බවට පත් වෙන්නේ දැන් යමක්ද පේන්නේ, දැන් යමක්ද ඇහෙන්නේ, දැන් යමක්ද හිතෙන්නේ, දැන් යමක්ද දැනෙන්නේ එපමණයි යථාර්ථය. එතකොට එතනින් එහා සිද්ධ කරගන්න සිතුවිලිමය ප්‍රක්ෂේපණය නිසායි ඒක සිතුවිලි බව ඒක දැනීමක් බව නොදන්නකම හින්දම අපි මේ බය ඇති ගැනීම ක්‍රෝධය ඊර්ෂ්‍යාව ආදී මේ සියල්ල ඇති කරගන්නේ. ඒ වගේම හැබැයි මේ විදිහට මේ හිටියා කියලා අදහසකුත් නැතුව වන් නෙමෙයි කියලා අදහසකුත් නැතුව සංඛාරාවික මිසද්දී මේ හුදෙක් සංස්කරණය ක්‍රියාකාරීත්වයක් යාත්‍රණයක් අතීතයට ගහගෙන යනවා. එක එක ආධානයන් ඉන්පුට් ඇතිවි නැතිවි යනවා. මේ විදිහට මේවා දිහා නිරීක්ෂකයෙකු වාසය කරන මනුස්සයට තත්ත්වකා පරිදේවන කුමන මොකකට නම් දුක් වෙනද මොකකට නම් සැලෙන්නද. ඊළඟට භවය ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙන්න කලින් පැවැත්ම ගැන මිනිසු හිතන් හිටියේ යම් කිසි ඒක ඝන වස්තුවක් ආත්මයක් ස්පිරිට් එකක් තියෙනවා භවයෙන් භවයට ජීවිතෙන් ජීවිතයට ගිහිල්ලා යන කියලා. ඉතින් සමහරු මේක සදාකාලික සැප ඇති තැනක සදාකාලිකව ජීවත් වෙන්න හැදුවා. තවත් ආගම් මේ ස්පිරිට් එක මේ තියෙනවායි කියන ආත්මය භවයෙන් භවයට යන ඒක ඝන වස්තුව විනාශ කරගන්න උත්සාහ කළා. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කරේ විනාශ කරන්නවත් සදාකාලික කරන්නවත් ආත්මයක් නැති බව අවබෝධ කිරීමෙන් විමුක්තිය ලැබෙනවා කියලා. මේක යාන්ත්‍රණයක් බව මේක හුදෙක්ම ක්‍රියාකාරීත්වයක් බව යන්ත්‍රයක ක්‍රියාවක් වගේ ස්වභාවයක් බව පැහැදිලි කළේ. යමක් දැඩිව අල්ලගත්තට පස්සේ පවතින බවක් ගැන හැඟීමක් ඇති වෙන්නේ. එතනින් එහා ඇති ආත්මයක් නැහැ කියලා. ඇති ස්පිරිට් එකක් ඇති සෝල් එකක් ඇතුළේ රින්ග ගැන නැහැ කියලා. මේ අන්තරේ යමක් දෙයක් යමක් මේ යාන්ත්‍රණය යමක් දැඩි වල්ලකට තැන පවතින බවක් දැනනවා. උදාහරණයකට අර මේසි උපමාවම මගේ ගෙදර මේසි මෙසේය කියලා මේසි ගැන සිතුවිල්ල ආපු ගමන් මගේ ගෙදර තියෙන මේසේ අයිති මම මේසි මතක්කුණු මම කියලා මේ මේසේයි දෙයක් අල්ලගත්තු තැන ස්වාධීනව තියෙන දෙයක් අල්ලගත්තු තැන මමෙකුත් ලෝකෙකුත් නිර්මාණය වෙනවා. රුවන්වැලි සෑය කියලා මතක් වෙච්ච ගමන් ඒක සිතුවිල්ලක් බව මේ මොහොතේ අපු තවත් දත්තයක් පමණක් බව නොදැක ලොකු කතන්දරයක් මවාගත්තු තැන අච්චර වටින අච්චර ශ්‍රේෂ්ඨ මෙහෙම ලොකු විශාල චෛත්‍ය කියලා ගත්තු තැනම ඒක සිතුවිල්ලක් බව තේරුම් ගන්න නැතුව ඇත්ත වශයෙන් තියෙන ලෝකිකුත් ඒක අද්විදින එක ඉන්න මමෙකුත් Tamanට පැන වෙනවා. ඒකෝර යමක් දැඩිව අල්ලගත්තු තැනයි ඇතයි කියලා මඤ්ඤණක් කරගත්තු තැනයි මමත් ලෝකයක් කියන මේ භවයේ පැවැත්ම පිළිබඳ අදහස ජීවත් වීම පිළිබඳ අදහස හිතේම ඇති වෙන්න පටන් ගන්නෙ. ඒ හැරත් ඇති ආත්මයක් නැහැ. එනාටි ජවනිකාවක එකම ලීකෑල්ල. ඒක එල්බ ගත්තොත් ඒක හැරමිටියක්. ඒක අමෝරා ගත්තොත් ඒක මුහුරක්. අවියක්.
උන්නේ විදියට ලෝකයා සත්‍ය හැටියට ගන්න දේවල් වල දෙයක් නැහැ. ඒවා දේවල් හැටියට පිනින්නේ තණ්හා මාන දිත්‍ය වශයෙන්. චෛතසික හේතු මේ මෙතන තියෙනවා. චෛතසික හේතු උඹලා ලෝකයා අමතක කරනවා. ඒවට සංකල්ප ප්‍රඥප්ති ආරෝපණය වුණාට පස්සේ. ඒවා සත්‍ය දේවල් හැටියට හිතාගෙන ඒවා විභක්තියનું හොඳට බෙදා හදාගෙන අර විදියට පුටු එයි පුටු උඩ පුටු තුඩ පුටු මගේ ආදි වශයෙන් මේකත් විදිය සංකල්ප මඤ්ඤණාවන් ඇති කරගන්නවා. ඔවිදියේ තත්ත්වයක් රහතන් වහන්සේ ගිවිමුක්ත සිතේ නැහැ. අන්න ඒකයි මෙතන තියෙන්නේ උපාදාන පත්‍ය භව. තේරුම් ගන්නවා මේක උපාදානයේ නිසයි කියලා. සාමාන්‍යයෙන් පටිච්චසමුප්පාදයේ විස්තර කරනකොට උපාදාන පත්‍ය භව කියන එක ගැන හිතන්නේ මේ භවයේ උපාදාන නිසා ඊළඟ භවයක් ඇති වුණා කියලා. නමුත් මේක මොහොතක් පාසා වෙන දෙයක්. දැන් මම අතින් අල්ලගෙන ඉන්න මේ වටාත්තක් උනේ මේකෙන් ගත්ත ප්‍රයෝජනයක් නිසා. මේක වෙන දෙයකින් හැදුවත් මේකට වටාත්තක් කියනවා. නමුත් මේක වෙන දෙයකට උදනව නම් වෙන දෙයක් හැටියට ගන්න පුළුවන්. ওই විදිහට උපාදාන පත්‍ය භව. මේ උපාදාන කියන වචනේ ආශ්‍රයෙන් අපිට මේ භවය තවදුරටත් තේරුම් ගන්න පුළුවන්. අපි පටන් ගත්තේ මේ භවයේ දඟලීම් සහ දඟලීම් සමූහයක් කියලා. පොඩි නිදර්ශනයක් වශයෙන් අපිට සිහියට නගා ගන්න පුළුවන් නම් දැන් අපි දන්නවා කබයක් වරපටක් ඇඹරීම ආදී විකිරෙන දෙයක් තමයි දෙදෙනෙක් දෙපැත්තක ඉඳගෙන මේක දඟලනවා. දඟලෑමකින් තමයි කබයක් අඹරන්න පුළුවන්. එහෙම නැත්නම් වරපටක් අඹරන්න පුළුවන්. අපි යම්කිසි හේතුවක් නිසා වරපටක් මෙතනදී ගන්නවා. වැල් තුන හතරක් අරන් දෙදෙනෙක් අඹරන්න පටන් ගන්නවා. අඹරනවා. සාමාන්‍යයෙන් ඇඹරීමේදී කියන්නේ එක්කෙනෙක් එක පැත්තට අඹරද්දී අනෙක් කෙනා අනෙක් අතට අඹරන්න ඕන. එතකොට ඇත්ත වශයෙන්ම මේක වරපටක් වෙන්නේ. නමුත් මෙතනදී අපි හිතාගනිමු නිදර්ශනයක් සඳහා මේ විදිහට අඹරන්න සූදානම් වන අවස්ථාවේදීම මැදින් කවුරු හරි මේක අල්ල ගන්නවා. අර දෙන්න දැක්කවම දැක්කෝ යම්කිසි හේතුවකින් මේ දෙන්න අඹරගෙන යනවා. හැබැයි පොඩි වැරදීමක් වෙනවා. සාමාන්‍යයෙන් මේ වරපට අඹරන්න නම් දෙපැත්තේ දෙන්න දෙපැත්තට අඹරන්න ඕන. නමුත් මේ දෙන්න මේක පැත්තට අඹරන්නේ. මේක මේ දෙන්නටම වැටහෙන්නේ නැහැ. මැදින් කෙනාට වැටහෙන්නේ. මක් නිසාද? මැදින් අල්ලගෙන ඉන්න නිසා. අර උපාදානේ නිසා. මේ කිරණ දඟලීම ඇත්ත වශයෙන්ම දඟලීමක් නොවන බව වැටහීමක් නෑ. හැබැයි අර උපාදානය නිසාම මේක දඟලීමකුත් වෙනවා. මැදින් අල්ලගෙන ඉන්න නිසා වරපටක් වගේ දෙයක් අඹරිනවා. වරපටක් වගේ දෙයක් අඹරිනවා. වරපටක් වගේ දෙයකුයි අඹරින්නේ. ඇත්ත වශයෙන්ම වරපටවල් දෙකක් කියලා කියන්න පුළුවන්. එක බුද්ධලේ කල්ලගෙන ඉන්න තැන ඉඳලා මැද ඉන්න කෙනා ළඟට එක වරපටක්. එතන ඉඳලා අනිත් පැත්තට තවත් වරපටක්. නමුත් ඇතින් ඉඳන් බලනකොට බැලු බැලමට තියෙන්නේ දෙන්නේ වරපටක් අඹරන. තියෙන්නේ ඇත්ත වරපටක්. අපි දැන් හිතමු මොහොතකට හිටි ගමන්ම අර මැදින් අල්ලගෙන ඉන්න පුද්ගලයා කැහැරිය කියලා මොකක්ද වෙන්නේ එතකොට? එක පැත්තකම දඟලමින් සිටියේ මේ වරපටට එක මොහොතකින් අර සබ්බ සංඛාර සමථ සම්භූපති පරිනිස්සද්ද වගේ දෙයක් වෙනවා. ඒවා එහෙම පිටින්ම ලිහිලා ඇත්ත වශයෙන්ම මෙතන වරපටක් නැහැ කියන අවබෝධය කෙනෙකුට එනවා. ඒක අන්න ඒ විදිහ දෙයක් තමයි මේ ලෝකයක්. මේ ලෝකයේ තියෙන අනිත්‍යතාව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේක අල්ල නොගන්නා තාක් උපාදානයක් නැති තාක් මේ අනිත්‍යතාවෙන් අපිට කිසිම පීඩාවක් නැහැ. ලෝකයේ හැම දඟලීමක්ම ඒ ක්ෂණයෙන්ම දඟලීමකින් ඉවර වෙනවා. ඒකයි ලෝක ස්වභාවය. මේ උද්‍යාබ්බේ කියලා කියන්නේ ඒක. එතකොට අර කොන් දෙකෙන් එක පැත්තට අඹරනකොට මැදින් අල්ලගෙන නැත්නම් මොකද වෙන්නේ? අනන්ත කාලයක් කල්ප කෝටි ගණනක් අර දෙන්න එකතු වෙලා වරපට එක පැත්තකට අඹරුවත් කවදාවත් වරපට හැදෙන්නේ නැහැ. මක්නිසාද? දෙන්නම එක පැත්තටයි කරගන්න. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් ලෝකේ තියෙනවා. ලෝකේ බලන හැම දෙයකම තිබෙන අනිත්‍ය ස්වභාවයෙන් අපිට පීඩාවක් වෙන්නේ නැහැ. පීඩාවක් වන්නේ යන්නේ මැදින් අල්ලගත්තු හැටි. මැදින්නලගත්තු හැටියේ යන්න වරපටක් වගේ දෙයක් ඇඹරෙනවා. ඕකටයි ලෝකයා ලෝකය කියලා කියන්නේ. මේකයි ලෝකයා සත්‍ය හැටියට ගන්න. එහෙම සත්‍ය හැටියට ගැනීම ප්‍රතිඵලය මොකක්ද? මේක සත්‍යෝ දෙයක් නම් නිත්‍ය දෙයක් නම් මේකේ අනිත් පැත්ත. සත්‍යෝ ලෝකේ විනාශ කිරීමක් වෙන්න ඕන. උච්ඡේදයක් වෙන්න ඕන. මේ සත්‍ය පිළිබඳව බුදු පියාණන් වහන්සේගේ උපාදාන පත්‍ය භවෝ කියන වචනේ අර්ථයන්ව කල්පනා කළොත් මේ පොඩි නිදර්ශනයේ මාර්ගයෙන් ඇත්ත වශයෙන් මෙතන නැති වෙන්න දෙයක් නැහැ. නැති වෙන්න විනාශ වෙන්න ආත්මයක් නැහැ. ඇත්ත වශයෙන්ම ලෝකයේ තිබෙන අනිත්‍යතාව උදේබ්බේ වශයෙන් මොහොතක් පාසා ඇතිවීමක් සහ නැතිවීමක්.
මේක මැදින් ග්‍රහණයක් ඇත්නම් උපාදාන පත්‍ය භව ඊළඟට තියෙන්නේ මොකක්ද භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරාම ශෝක පරිදේව දුක් දෝමනස් අපේ ජීවිතය කියන්නේ අපි මතක් කරා දැනීම් ප්‍රවාහයක් කියලා පෙනීම් මෙහීම් දැනීම් සිතීම් වල ගඟක් ගලනවා වගේ ඇති වෙන දැනීම් ගංගාවකට කියනවා ජීවිතය කියලා. හැබැයි මේ දැනීම් ගංගාවක් බව පේන්නේ නැති වෙනවා මැදින් උපාදානය එදුවට පස්සේ ස්වාධීනව තියෙන ලෝකයක් ස්වාධීනව ඉන්න මමෙක් කියන අදහස ඇති වෙන්න ගත්තම. ඒක ඇති වෙන්නේ උපාදානයේ හිඳ අල්ලා ගැනීම හිඳ ග්‍රහණය වීම හිඳ මේසෙයයි දෙයක් පැනවීම හිඳ රුවන්වැලි සෑයයි දෙයක් පැනවීම හිඳ අම්මායයි දෙයක් පැනවීම නිසා එහෙමත් නැත්නම් ස්වාමීන් වහන්සේයි දෙයක් පැනවීම නිසා මම ඉන්න ප්‍රශ්න ගොඩයයි දෙයක් පැනවෙන නිසා මේ දේවල් ස්වාධීනව සිතුවිල්ලක් බව නොදැන ස්වාධීන දෙයක් විදියට අල්ලගත්තු තැන ලෝකයක් මම කියලා දෙපැත්තක් බෙදෙන්න පටන් ගන්නවා ප්‍රශ්නයක් මතුවෙනවා හැබැයි යම් අවස්ථාවක මේක හිතීම බෙදාගත්තු දෙපැත්තක් බව මුලාවක් බව දැකලා ඒක නිරීක්ෂකයෙක් වුණාද ඒක කබේ මැදින් අල්ලන් ඉන්නේ කතහැරලා බලා සිටින්නේ වුණාද අන්න එදාට අර දෙපැත්තම එකපාර අබරපුව එහෙමම නැති වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම සබ්බ සංඛාර සමතයටපත් වෙනවා සෑම සංස්කාරයක්ම සංසිඳිලා යනවා අද ඒ සංසිඳීම ඔබ හැම දිනාටම බොහෝ දුරන වේවා කියලා ආශිංෂණය කරමි අද දේශනාව සමාප්ත කරනවා යම් තාක් දෙවි කෙනෙක් ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා ඔවුන්ගේ ජීවිත සපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අද මිදේවා ඔබ අප හැම දිනාටම නිවන් සුවපත් වේවා සාදු 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 Salam, salam, salam.